අයිබෝන් අදත් සුපුරුදු පරිදි සුපුරුදු වේලාවට ඔබේ ක්වාන්ඩේ හරය ගැඹුර දැනුම සපිරි ව්‍යාපාරික කතාබහ 24/7 සමග අද අප සමග කතාබහට පැමිණ තිබෙන්නේ කළමනාකරණ උපදේශක ආචාර්ය සරත් බුද්ධදාස මහතා. අපි කතා කරන්නේ ඔබට ඉතාමත්ම වැදගත් වන මාතෘකාවක් පිළිබඳව. අපි අද කතා කරන්නේ ව්‍යවසායකත්වය පිළිබඳව. සරත් ආචාර්ය සරත් බුද්ධදාස මහතා ව්‍යවසායකත්වය පිළිබඳ විශේෂඥයෙක්. අපි විශ්වාස කරනවා මේ කතාව ඉතා වැදගත් කතාවක්. ඔබ මේ කතාබහට සවන් දුන්නොත් ඔබගේ ව්‍යවසායකත්ව හැකියාවන් ඔප්නංවා ගැනීම සඳහා එය මහඟු රුකුලක් බවට පත්වේවි. අයිබන් කිය ඔබ පිළිගන්නවා අපගේ වැඩසටහනට. අයිබන්, ඇත්තරම දැන් මේ ව්‍යවසායකත්ව කියන මාතෘකාව අපේ රටට ඉතාම වැදගත් කාලයක තමයි අපි මේ වැඩසටහන කරන්නේ. මොකද අපි දන්නවා ලෝකේ ඉතාමත්ම වේගයෙන් රටවල් ගණනාවක් දියුණු වුණා. මේ යුරෝපයේ ඇමරිකාවේ තුන ආර්ථික බලය ආසියාවේ රටවල් වලට එන්න පටන් ගත්තා. වියට්නාමයේ වගේ රටවල් එදා තිබුණේ ඉතාම දැන් අපේ රටත් එක්ක සංසන්දනය කරනකොට අපේ රටට සමගාමීවත් සහ ඊටත් පල්ලෙහා මට්ටමේ. ඒ වගේම සිංගප්පූරුව ගැන කතා කරත් එහෙමයි. මැලේසියාවත් අද කොතනද ඉන්නේ. එතන මේ වගේ රටවල් වේගෙන් දියුණු වීම සඳහා ඉතාමත්ම ප්‍රබලව බලපාපු සාධකයක් තමයි මේ රටවල් විසින් ඔවුන්ගේ ව්‍යවසායකත්ව හැකියාවන් ජනතාවගේ ව්‍යවසායකත්ව හැකියාවන් වර්ධනය කරලා ප්‍රවර්ධනය කරලා තමයි මෙතැනට ඇවිල්ලා තිබෙන්නේ. මා මුලින්ම දැනගන්න කැමති ඔබ ව්‍යවසායකත්වය පිළිබඳ දේශකයෙක්, ඒ වගේම මේ පිළිබඳව වසර ගණනාවක් අපේ රටේ විශ්වවිද්‍යාල දරුවන්ට, ඒ වගේම උතුරු නැගෙනහිර LTT සංවිධානයෙන් බැඳිලා යුද්ධ කරලා පස්සේ පුනරුත්ථාපනය වුණු ඒ තරුණයන්ට මේ හැකියාව ලබා දෙන්න කටයුතු කරන පුද්ගලෙයි. මුලින්ම දැනගන්න කැමති ව්‍යවසායකත්වය කියලා කියන්නේ මොකද්ද? මොකද්ද මේ ව්‍යවසායකත්වය කියලා අර්ථ දක්වන්නේ? ජයන්ත, මම හිතන්නේ මේ ව්‍යවසායකත්වය කියන වචනය අපේ රටේ කතා කරාට ඇත්තටම කියනවනම් හරි දැනුමක් හරි අර්ථයක් මේ වචනය පිළිබඳව තියෙනවද කියන එක මට ලොකු ප්‍රශ්නයක්. දැන් ව්‍යවසායකත්වය ගැන කතා කරද්දී මෙය ආර්ථික විද්‍යාවට වඩා ඉහළින් තියෙන්නේ, කළමනාකරණ විද්‍යාවට වඩා ඉහළින් තියෙන්නේ, මේ ෆිසික්ස්, ජියෝලොජි, බයෝලොජි සෑම විෂයට වඩා ඉහළින් තියෙනම විෂයක් තමයි අද ලෝකේ ව්‍යවසායකත්වය කියලා කියන්නේ. අපි මොකද පොඩ්ඩක් ඈතට ගියොත්, අපි ඉතිහාසයට ගියොත් 1776 කැන්ටිලන් කියන පුද්ගලයා, මොහු ප්‍රංශ ජාතිකයෙක්. ඔය ව්‍යවසායකත්වයක ඉස්සල්ලාම හඳුන්වන්නේ අන්ඩර්ටේක කියලා. යමක් බාර ගන්න, යමක් වගකීමක් ගන්න පුළුවන් පුද්ගලෙක් තමයි ව්‍යවසායකෙක් කියලා. දැන් ඊට අනතුරුව මේ මැක්ස් වෙබර් කියන මහාචාර්යවරයා ඔහු ප්‍රකාශ කරා මේ ව්‍යවසායකයා කියන්නේ සමාජ පරිවර්තකයෙක් කියලා. ඇත්තම ලෝකයේ ධනවාදය නිර්මාණය කරන ව්‍යවසායකෙක්. දැන් ඒ නිසා සම්පත් භාවිතා කරමින් රට තුළ යම්කිසි ආකාරයක පරිවර්තනයක් නිර්මාණය කරන්න පුළුවන් ව්‍යවසායකයෙක් කියලා තමයි මේ මැක්ස් වෙබර් කියන මහාචාර්යවරයා සඳහන් කරේ. ඊට පස්සේ රොස්ටෝ, ඔහු මම හිතන්නේ රොස්ටෝ තමයි ලෝකයේ ඉතාමත්ම ඉහළ ගණයේ මේ ආර්ථික විශේෂඥයෙක්. ඔහු සඳහන් කරා සමාජයක් වර්ධනය වන්නේ ඒ වගකීම බාරගන්නේ ව්‍යවසායකයා කියලා. දැන් මීට පස්සේ 1966 විතර වෙනකොට ඔබ දන්නවා ලෝකයේ තියෙන ප්‍රධාන විශ්වවිද්‍යාලය තමයි ඇමරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලය. ඇමරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ මේ පිළිබඳ පර්යේෂණ කරන්න ගත්තා. මේ මොකද්ද මේ ව්‍යවසායකත්වය කියන්නේ කියලා. මේ හිටියා ඩේවිඩ් සී මැක්ලන් කියලා මහාචාර්යවරයෙක්. ඔහු කිව්වා ව්‍යවසායකයකින් තොරව රටක් දියුණු වෙන්නේ නැහැ. ඒ නිසා ව්‍යවසායකත්වය අවශ්‍යයි. ඒ නිසා සඳහන් කරා ව්‍යවසායකෙක් කනු තමන් ජයග්‍රහණය කරා යන්නව පුද්ගලෙක්. තමන්ගේ ඉහළ අරමුණට ජයග්‍රහණය කරා යන්නව පුද්ගලෙක් යම්කිසි ආකාරක දර්ශනයක් තියාගෙන ඔහු සමාජයේ සම්පත් භාවිතා කරමින්, සම්පත් වලින් භාණ්ඩා සේවාවන් නිෂ්පාදනය කරමින්, ඒ භාණ්ඩා නිෂ්පාදනයේ රටේ තියෙන දල ජාතික නිෂ්පාදයට එකතු වෙමින් රට දියුණු කරන, සමාජය දියුණු කරන පුද්ගලෙක් බවට පත් වෙනවා. මේ තමයි ව්‍යවසායකයා. ඇත්තරම දැන් මේ වැඩසටහන නරඹන ඔබට ව්‍යවසායකෙක් වෙන ආසාව ඇති. එතකොට මේ ව්‍යවසායකත්වය කියන සංකල්පය දැන් ඔබ කියනවා මේක අභියෝග බාර ගැනීම, තමගේ ධෛර්ය ශක්තිය මේ සියල්ල මේ ව්‍යවසායකත්වය සඳහා අවශ්‍යයි කියන කාරණය. එතකොට අපේ රටේ ව්‍යවසායකෙක් වෙන එක ලේසි පහසු කාරණයක් නෙවෙයි. මොකද රටටම ආවේනික වූ යම් යම් අභියෝග කරුණුකාරණා අපිට තියෙනවා. හැබැයි එහෙම කියලා අපිට පැත්තකට වෙලා ඉන්න බෑ. අපිට මේ ව්‍යවසායකයෝ සෝත්සාහයෙන් තමන්ගේ හැකියාව තුළින් නිර්මාණය වෙනවා, ඒ වගේම අපි නිර්මාණය කළ යුතුයි. දැන් ඔබ මේ ශාස්ත්‍රීය උපදේශකයෙකු ලෙස
අපේ මේ ප්‍රේක්ෂක හිතවතුන්ට කියන්න පුළුවන්ද තමන් ගමක ජීවත් වෙනවා තමන් නගරයක ජීවත් වෙනවා විවිධ පරිසරවල ජීවත් වෙනවා ඔවුන්ට යම්ක්ෂ අපේක්ෂාවක් තියෙන ව්‍යවසායකයෙකු බවට පත් වෙන්න කොහොමද ඔවුන් ව්‍යවසායකයෙක් බවට පත් වෙන්න ඕන මොනවද ගොඩනගා ගත යුතු ශක්තිය මොනවද ඔවුන් කළ යුත්තේ පැහැදිලිම ජයන්ත ඔබගේ මේ ප්‍රශ්නය තුල තියෙනවා ඔබම ඉස්සලා දුන්නා උත්තරය ඔබ සඳහන් කරා වියට්නාමය ගැන දැන් වියට්නාමය අවුරුදු ගණනාවක් තිස්සේ සමාජවාදී රටක් විදිහට තිබිලා එය ඇත්තෙන්ම දැන් රටේ මේ ලෝකේ ඉතාමත්ම ඉහළින් දියුණු වෙන රටක් බවට පත් වෙලා තියෙනවා. දැන් මම වියට්නාමයේ හැනෝයි සහ හෝචිමින් සිටි නගරයේ මේ ව්‍යවසායකත්වය පිළිබඳව මම අධ්‍යයනය කළ එකම ඒ රටේ පුද්ගලික අංශයට ව්‍යවසායකත්වය උගන්වපු කෙනෙක් විදිහට. මට පේනවා අපේ රටේ තරුණයෙකුට ව්‍යවසායකත්වයට එන්න අවශ්‍ය නම් පළවෙනිම හිතෙන්න ඕනේ තමන් ස්වාධීනයි කියන එක. තමන් ස්වාධීනයි කියන තමන් කිසි කෙනෙක් මත රැඳී පවතින්නේ නැහැ කියන අදහස ඉස්සෙල්ලාම ඔළුවට යන්න ඕනේ. මට රජය මේක කරන්න ඕනේ. මගේ අම්මා තාත්තා මේක කළ දෙන්න ඕනේ. මගේ සමාජය මේක කළ දෙන්න ඕනේ. බැංකුව මට මේක කළ දෙන්න ඕනේ. ඉස්කෝලේ මට මේක කළ දෙන්න ඕනේ. හැමෝම මට කළ දුන්නොත් මම ඉස්සරහට යන්නම් කියලා තියෙන චින්තනය පළවෙනිම නැති කළා. තමන්ට ස්වාධීනව නැගී හිටින්න පුළුවන් පුද්ගලයෙක් ඒ සඳහා මට ජීවිතේට අරමුණක් තියෙනවා දර්ශනයක් තියෙනවා ඒක ව්‍යවසායකම දර්ශනයක් දැන් අපි කියන්නේ මේ දර්ශනයේ තියෙන වෙනස තමයි ව්‍යවසායට යන තරුණය තුළ තියෙන්න ඕනේ මා කරන්නේ කුමක්ද කියන එක ඉහළ තලයක ඉඳන් සිතා ගන්න දැන් උදාහරණයක් වශයෙන් අපි තුන් දැන් මං ගමක ඉන්නේ ගමක ඉන්න මට පෙනෙන්න ඕනේ මම මේ ගමේ තියෙන සම්පත් පාවිච්චි කරලා ඒ තුලින් නිෂ්පාදනයක් ඇති කරලා මේ ලංකාව පමණ මේ ලෝකෙට මං අරගෙන යන පුද්ගලයෙක් බවට පත් වෙනා කියන මේ චින්තනයේ ආවොත් එහෙම 80%ක්ම ව්‍යවසායකත්වයේ ඉදිරියට ගියා ජයගත්තා. තව 20 තියෙන 20යි ඒක පරිසරය ලබා ගන්න පුළුවන්. දැන් ඔබ සඳහන් කළා ඉතාමත්ම වැදගත් කාරණයක්. ඒ කියන්නේ ආණ්ඩුව හැමදේම දෙන්න ඕන, අධ්‍යාපනය නිකන් දෙන්න ඕන, දෙමව්පියන් කරන්න ඕන. ඒ වගේම අපිට මේ විවිධ දේවල් අපි නොමිලේ නිකං ලබා ගැනීමේ සහනාධාර සංස්කෘතියකට මානසිකත්වයකට හැඩගැහුණු රටක්. අපි දන්නවා සමහර තරුණයෝ උන්ගේ චින්තනය පවා අපිට ලැජ්ජා හිතන ආකාරයේ චින්තනයක් තිබෙනවා සමහර වෙලාවට. ඔවුන් රජයේ රැකියාවල් හොයනවා. ඒ වගේම රජ ගොඩක් වෙලාවට තමන්ගේ මේ තමන් වැය බරක් වෙන්න තමයි නිතරම උත්සාහ කරන්නේ. හැබැයි ඔබ ඔය මතු කරපු කාරණය තමන් ස්වාධීනව සිතන්න ඕන කියන කාරණේ ඇයි අපිට මේ චින්තනය නැති වෙලා ගියේ? අපි මේ චින්තනය කොහොමද අලුතෙන් ආපහු හදන්නේ? ඇත්තටම මේ චින්තනය නැති වෙලා යාම පිළිබඳ වීදයි විදිය සඳහන් කරනවා ඇත්තටම ජයන්ත. නමුත් මේ සඳහන් කරා වගේම මම කියන්න කැමතියි මෙහෙම. පොඩ්ඩක් හිතලා බලන්න ඉහළට ගිය අය කොහොමද ගිහිල්ලා තියෙන්නේ කියලා. අපි කතා කරන නවලෝක මුදලාලි ගැන. දකුණෙන් ඇවිල්ලා අතේ සතියේ නැතුව කොහොමද පටන් ගත්තේ? PNS ආයතනයේ පෙරණ මහත්තයා එදා දැනට අවුරුදු 115ට ඉස්සෙල්ලා සතේ අතේ නැතුව කොළඹට ඇවිල්ලා කොහොමද පටන් ගත්තේ? ජිනසේන මුදාලි කොහොමද පටන් ගත්තේ? උපාලි විජේවර්ධන මහත්තයා කොහොමද පටන් ගත්තේ? රුපියල් 15000ක් නැන්දෙන් අරන් ඉන්නලා තමයි තමන්ගේ ව්‍යාපාරය පටන් ගත්තේ. සල්ලි අවශ්‍ය වෙන්නේ මනස අවශ්‍යයි. මනස තියෙනවා නම් අනිත් සියලුම දේම පැත්තකින් දාලා ඉස්සරහට ගිහිල්ලා තමන් නැගිටින්න පුළුවන් කියන ශක්තිය ධෛර්යය ඒ බලය තමාගේ චරිතය තුර නිර්ධාරණය කරගන්න පුළුවන් ගොඩනග ගන්න පුළුවන් මේ පුද්ගලයා ඉස්සරහට යනවා. දැන් ඒ නිසා ඇයි මේක අපිට නැති වුණේ? නැති වෙන්න එක හේතුවක් තමයි මම දකින්නේ මෑත කාලයේදී ජයන්ත අවුරුදු 30ක අපේ තිබ්බව යුද්ධය. යුද්ධය නිසා අපිට බොහෝ දේවල් අපිට සීමා වුණා. මේ නිසා අපේ තිබෙනා වූ ආත්ම විශ්වාසය, ජය ගැනීමේ ආශාව, ඒකම අවදානම් දැරීමේ හැකියාව වගේ දේවල් හුඟක් මොට වෙලා ගියා. මොකද සමාජජත්වයේ ගණදෙනු කරන්න මේ තරුණයාට නොහැකියාවක් තිබුණා. දැන් යුද්ධය ඉවරයි. ඒ නිසා දැන් අපි අතීතයේ ගැන හිත හිත අතීතයේ මොකද්ද උනේ, අතීතයේ මෙහෙම වුණා, අතීතයට බැන බැන පරිසරයට බැන බැන ඉන්නේ නැතුව අනාගතය ගැන හිතලා තමන්ගේ ශක්තිය අනාගතයේ තියෙන අවස්ථාව සමග මුහු කරගත්තොත් තමන්ට අධ්‍යාපනයේ අත්‍යවශ්‍යම නැහැ ඉහට යන්න. සල්ලි තමන්ට අත්‍යවශ්‍යම නැහැ ඉහළ යන්න. තමා හොඳ ඉස්කෝලෙට ගිහින් යන්න ඕනේ නැහැ තමන්ට ඉහළට යන්න. මේ අපි ජයගත්ත දිහා බලපුවාම මේවත් එක්කද මේගොල්ලෝ ඇවිල්ලා තියෙන්නේ? මනසෙන් ඇවිල්ලා තියෙන්නේ, හිතෙන් ඇවිල්ලා තියෙන්නේ. ඒ හිත හදාගන්න පුළුවන් නම් අපේ සමාජයට අර වියට්නාමයේ ඉන්න තරුණයා වගේ, අපි මැලේසියාවේ ඉන්න තරුණයා වගේ, එහෙම නැත්නම් අද ඉන්දියාවේ ඉන්න තරුණයා වගේ, එහෙම නැත්නම් තව ටිකක් ගියොත් අප්‍රිකාවේ තරුණයා මීට වඩා වෙනස්. ඒ නිසා අපි තරුණයා ගැන ඇත්තම කනගාටු දායක ස්වරූපයක් තමයි අද අපිට දකින්න පුළුවන්. මේ තරුණයාද අපි ලෝකේ හදන්න යන්නේ, මේ තරුණයාද ලංකාව ජය ගන්න යන්නේ. ඉතාමත්ම අවාසනාවන්ත මත්කම තියෙන. ඒ නිසා අද තරුණයා වෙනස් වෙන්න ඕනේ. අපි මද විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් පසුව නැවත සාකච්ඡාව සමග.
විරාමෙන් පසු ඔබ නැවතත් එක් වන්නේ හරය ගැඹුරු දැනුම සපිරි ව්‍යාපාරික කතා බහ 24/7 සමග අප සමග කතා බහේ සිටින්නේ කළමනාකරණ උපදේශක ආචාර්ය සරත් බුද්ධදාස මහතා. අපි කතා කරමින් සිටින්නේ ව්‍යවසායකත්වය නැංවීම පිළිබඳව. ඔබ කදිම උදාහරණ කිහිපයක් පැවසුවා. නවලෝක මුදලාලි, ඒ වගේම පෙරේරා ඇන්ඩ් සන්ස්, මේ වගේම ඒ වගේ බොහෝ ව්‍යාපාරික ඔයාසුනෙත් ඉඳගෙන අපිත් එක්ක කතා බහ කරලා තිබෙනවා. වර්තමානයේ මේ රට ලෝකයේ දිනපු ඔවුන්ගේ බහුතරයක් කියපු ඉතා වැදගත් කරුණු කාරණා තිබුණා. ඔවුන්ගේ කැපවීම, ඒ වගේම ඔවුන් කොහොමද දුක් විඳේ, ඔවුන්ගේ අරමුණ එකම අරමුණේ ඔවුන් කොහොමද පිහිටලා හිටියේ. සමහරක් වෙලාවට මේක අනාරක්ෂිත දෙයක්ද මම මේ කරන්නේ, ගෙදර බිරිඳත් බනිනවා මේ ඔයා මේ රස්සාවක් හොයාගෙන මේ බොහොම මේ හැමදාම එකම විදිහට ලැබෙන පඩියක් අරගෙන ජීවත් වෙන්නේ නැතුව මොනවද මේ කරන්නේ කියලා. හැබැයි අවසානයේදී ඔවුන් ජයග්‍රහණය කළා. ඒ ජයග්‍රහයේ සාර්ථක කතාව කියනකොට මුළු ලෝකෙම මිනිස්සු ඔවුන් දිහා දල්වගෙන බලාගෙන ඉන්නෝ, මේවා වගේ දේවල් නේද අපිත් කළ යුත්තේ කියලා. හැබැයි බහුතරයක් සමාජයේ මිනිස්සු, බහුතරයක් සමාජයේ උගත් පිරිස්, මම මේ කතා කරන්නේ දැන් ඔබ සඳහන් කරපු කාරණය, ඇයි මේ දෙමව්පියෝ තමන්ගේ දරුවෝ මේ ඉතාම සුරක්ෂිත රස්සාවකටම යොමු කරන්නේ? එක්ක පෞද්ගලිකංශේ, එක්ක රාජ්‍යංශේ. ඇයි ඒගොල්ලෝ දරුවට කියන්නේ නැත්තේ ඔයා ව්‍යාපාරිකයෙක් වෙන, ව්‍යවසායකයෙක් වෙන, ලෝකේ ජය ගන්න? ඉතින් මෙන්න මේ වගේ දැන් අර අපි මේ යුද්ධ ඔබ සතහන් කළා පැහැදිලිව, මේ යුද්ධයත් එක්ක ඇති වුණු අපේ අර පෞරුෂත්ව කඩාවැටීම වගේ දේවල් තමයි මේකට බලපෑවේ කියලා. හැබැයි දැන් ඔබලාට වගකීමක් තියෙනවා, ඔබලා ආයේ වගකීම ඉෂ්ට කරනවා. අපි කැමති මේ අපේ මේ ප්‍රේක්ෂක හිතවතුන්ට ඒ ධෛර්ය ශක්තිය ලබා දෙන මොනවා හරි දෙයක් ඔබට කියන්න පුළුවන් නම්. ජයන්ත මේ වින්ටර් බොටම් කියන සමාජ විද්‍යාඥයා මධ්‍යතන යුරෝපයේ පර්යේෂණ කළා, කිව්වා ලෝකයේ ධනේශ්වර ක්‍රමය සහ ධනවාදී සහ ව්‍යවසායකත්වය කොහොමද නිර්මාණය වුණේ කියලා. ඔහු කිව්වා මේ කැල්වින්ස් කියන සමාජයේ, නැත්නම් ප්‍රොටෙස්ටන්ස්, නැත්නම් ප්‍රොතෙස්තානු කියන සමාජය තුළ දරුවාව හදා වඩා ගැනීමේ ක්‍රම සහ විධීන් දෙමව්පියන් අනුගමනය කරපු හින්දා තමයි මේ දරුවා ස්වාධීන පුද්ගලෙක් කියලා, ජයග්‍රහණ යන පුද්ගලෙක් කියලා මුළු ලෝකෙම වෙනස් කරේ කියලා. ඒ නිසා මේ වින්ටර් බොටම් කියනවා දරුවෙක් නිර්මාණය කිරීමේදී දෙමව්පියන් ඔහුගේ චයිල්ඩ් රෙරන් ප්‍රැක්ටිසස්, නැත්නම් දරුවන් හදා වඩා ගැනීමේ ක්‍රම සහ විධි වලින් තමයි මේ චරිතය නිර්මාණය කරන්න කියලා. නමුත් අවාසනාවකට ඔබ කිව්වා වගේ උගත් නොවන සහ විශේෂයෙන් උගත් පන්තිය ගත්තත් අද තියෙන්නේ දරුවා හදන්නේ ව්‍යවසායකෙක් වෙන්න නෙමෙයි. මොකද ව්‍යවසායකෙකුට තිබෙන්න ඕනේ ස්වාධීනත්වය. අපි ස්වාධීන කරනවා දරුවා ගෙදර දරුවාගේ සියලම වැඩ කර අපි කරන්න යන්නේ. ඔබට බාධා කිරීමක් කරමින් මම මේකට එකතු යමක් එකතු කරන්න කැමති. අපි කරපු යම්කිසි අපේ අධ්‍යයනය අනුව මේ ඇත්තටම මේ රටේ රස්සාවල් නිර්මාණය කරලා තිබෙන්නේ ගොඩක් වෙලාවට එක්කෝ ගෙවල් වලින් නිසි සැලකිල්ලක් නැතුව කොළඹට පැනලා ආපු අය. එහෙම නැත්නම් සමාජයේ යම්කිසි තමන්ට ලොකු රැකවරණයක් නැතුව හුදකලා වෙච්ච අය. ඔවුන් තමයි මේ තනියෙන්ම නැගී සිටලා මේ ශක්තියන් වර්ධනය කරගෙන තිබෙන්නේ. හැබැයි වෙන්න ඕන අනිත් පැත්ත නේද? මේ මහා අධ්‍යාපනය තුළින් ගොඩනගෙන මිනිස්සු නේද මේ රට නිර්මාණය ගොඩ ලෝකෙ නිර්මාණය කළ යුත්තේ? ජයන්ත අපි ඉගෙන ගන්නේ අද රස්සාවක් කරන්න. ඒකයි ප්‍රශ්නේ. අපි අද ඉගෙන ගන්නේ නැහැ ජීවිතය ගොඩනග ගන්න. මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මේක අධ්‍යාපනයට බාර දීලා අධ්‍යාපනයේ ඉන්නයි මේක ගැන කටයුතු කරන්න. අපි රස්සාවට ඉගෙන ගන්නේ. අපි ඉගෙන ගන්න ඕනේ අපි ජීවිතය ගොඩනග ගන්න. අපි රස්සාවට නෙමෙයි. මේක තමයි ඉතාමත්ම ෆන්ඩමෙන්ටල් ඉෂුව එක. එහෙම නැත්නම් අපිට දකින්න පුළුවන් මුලින්ම කාරණේ. දැන් දෙමව්පියෝ ගත්තොත් එහෙම දෙමව්පියා දරුවාගේ පොඩි කාලේ ඉඳන් දරුවා වැඩිහිටපත් වෙලා කසාද බඳලා ඉවර වෙනකම් මොකද්ද කරන්නේ? දරුවා හොදනවා, දරුවාගේ ඇඳුම් අඳිනවා, දරුවාගේ නියපොතු කපනවා, දරුවාගේ කොණ්ඩේ කපනවා. දරුවා මොනවද කරන්නේ? දරුවාගේ තීන ගැනීම ශක්තියට මොකද වෙලා තියෙන්නේ? දරුවාගේ ස්වාධීනත්වයට මොකද වෙලා තියෙන්නේ? අද දරුවෙන් ගත්තොත් එහෙම විවාහකෝ කාන්තාවක් ගන්න අද අපේ රටේ ගත්තා. අපි ගිහිල්ලා කඩේකට ගිහිල්ලා අපි මේ ෆෝන් එකෙන් අම්මට යවනවා පින්තූරේ WhatsApp එකෙන් අම්මේ මම ඇඳුම ගන්නද කියලා. මේ තරමට ඉතාමත්ම දරුණු සහගත ප්‍රශ්න සහිත දරුවෙක් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. හැබැයි දරුවට MBA එක තියෙනවා, සීමා එක තියෙනවා. මේ සීමා එකයි MBA එකයි තිබුණා කියලා ව්‍යවසායකෙක් වෙන්නේ නැහැ. ව්‍යවසායක වෙන්නේ ඒක සයිකොලොජිකල් වැඩක්. ඒක මානසික වැඩක්. කියන්නේ ප්‍රායෝගිකව වැඩ පෙන්වන්න ඕනේ. You must be a doer.
ඔබ කරන පුද්ගලි බවට මත්ද මේ කොලිෆිකේෂන් කොලිෆිකේෂන් කොලිපේෂය රංගයාට ම ව්‍යවසායකෙක් වෙන්න අනිත්තක තම මංතන්නේ මේ දෑත් ඉතාම හොඳ එකක් සඳහන් කර මේ හුඟක්කයි මේ අම්ම තාත්ත දාලා පැල්ලාපුුවෙන් ඒස අම්ම තාත්තයි ගානය මිදුලින් දතම ව්‍යවසායගත්තුනේ හැබේ ඒගොල් අම්ම තාත්තත්ක හිටියන අර අම්ම තාත්තර පාරම්පරික වශයෙන් අවධානන් දැරීම ශක්තිය නැති කරන නිර්මාණශීල් භාවය නැති කරන නමතාවය නැති කරන මේවා නැතුවනට පස්සේ දරුවන් මොකොට දෙයන්නේ අන්තිමේද යන්නේ නැවතිල ඇන සුරක්ෂිත භාවය හොයාගෙන වන ඒකයි මේ රාජ්‍ය සහ වෙනත් තැන්වල රැකියා හොයාගෙන යන්නේ. ඇත්තටම ජයන්ත අපි මේ රැටේ කරන්න ඕනේ රැකියා බිහි කිරීම නෙවෙයි ව්‍යවසායකයන් බිහි කිරීමයි. අන්න ඒ චින්තනය ආපු දවසට හැම තැනින්ම අපිට මුලින් ව්‍යවසායක සමාජයක් නිර්මාණය කරගන්න. ඒ ව්‍යවසායක සමාජය තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඔබ ඇත්තටම මහා සමාජ විද්‍යාත්මක කතාවක් කියන්නේ. ඒ කියන්නේ අපි මේ ව්‍යවසායකත්වය කියන දේ හුරු කළ යුත්තේ ගෙදරින් මේ පොඩි කාලේ දරුවෙක් හදනකොට කියන කාරණය තමයි මට වැටහෙන විදිහට ඔබ මේ කියන කතාවේ අර්ථ දැක්වෙලා තිබෙන්නේ ගැබ් වෙලා තිබෙන්නේ. අපි තවදුරටත් කතා කරන සූදානම් මද විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් පසුව නැවතත් සාකච්ඡාව සමග. විරාමයෙන් පසුව ඔබ නැවතත් එක්වන්නේ හරය ගැඹුර දැනුම සපිරි ව්‍යාපාරික කතාබහ බිස් 24/7 සමග අද අප සමග කතාබහේ සිටින්නේ කළමනාකරණ උපදේශක ආචාර්ය සරත් බුද්ධදාස මහතා. අපි කතා කරමින් සිටින්නේ ව්‍යවසායකත්වය නැංවීම පිළිබඳව. අපේ කතාබහ මං හිතන්නේ ඉතාමත්ම මමත් ඇත්තටම ඉතාම රුචියෙන් තමයි මේ වැඩසටහන කරන්නේ. කතා කරනවා නම් මම හිතන්නේ පැය ගාණක් කතා කරන්න තිබෙනවා. හැබැයි අපිට කාල වේලාව හරස් වෙනවා. අපේ කතාවේ අවසාන භාගයට අපි ඇවිල්ලා තින්නේ. මේ දැන් ඔබ ඔය කියන ව්‍යවසායකත්වය ගොඩනැගීම නැංවීම කියන කාරණය ප්‍රායෝගිකව ඔබ කරපු අවස්ථාවක් අතහදා බලපු අවස්ථාවක් අපිට කියන්න පුළුවන්ද මේ උදාහරණයක් ලෙස? සත්‍ය වශයෙන්ම ජයන්ත මං ගන්න ඉතාම හොඳ උදාහරණයක් කුමක්ද? මා සේවය කරන බිස්නස් කන්සල්ටන් සර්විසස් කියන ආයතනය යටතේ අපිට ආරාධනාවක් ලැබුණා මහාචාර්ය රජීව් විජේසිංහගෙන්. එතුමා ඒ දවස්වල රාජ්‍ය ඉහළ නිලධාර ධර්ම මහත්මෙක් මේ පුනරුත්ථාපන කඳුරට ගිහිල්ලා මොකද්ද කරන්න පුළුවන් කියලා බලන්න කියලා. අපි ගියා ඉතාමත්ම දරුණුම ගණයේ LTT නැත්තම් කම්බැටන්ස්ලා නැත්තම් LTT සංවිධානය සම්බන්ධලා හිටපු අවුරුදු 15,000ක් හිටපු අයගේ ගියා අපි මේ පුනරුත්ථාපන කඳුරට. ඉතින් බැලුවා මෙයාට මොකද වෙලා තියෙන්නේ කියලා. අපි අවසාන මේ ලොකු ප්‍රොසෙස් එකක් මම කෙටින් කියන්න. අපි හඳුනාගත්තා මෙයාට අපි ලුවන් නම් අපිට ව්‍යවසායකත්වයේ දීලා ව්‍යවසායකයන් කරන්න ලෝකයේ තියෙන ලොකුම අභියෝගයක් අපි ජයගත්තා හා සමාන වෙනවා. ආ යුද්ධයකට එන එකක් නෑ ඒගොල්ලෝ. ඕන්නෑ නෑන්ඩ මේක කරන්න කියලා. දැන් අපි තෝරාගත්තා 360 දෙනෙක්. 60 දෙනෙක් හැරගෙන ඔබගේ ව්‍යාපාරය ඔබම ආරම්භ කරන්න කියලා අපි පටන්ගෙන නිර්මාණය කළා. අපි කන්ඩක්ට් කරා ප්‍රෝග්‍රෑම්ස් හය. ඒ අය ගෙවල් වලට ගිහිල්ලා 200 දෙනෙක් ව්‍යාපාර පටන් ගත්තා. මිලිටන්ට් කියන නැත්තම් මේ ත්‍රස්තවාදී මනස අපි ව්‍යවසායක මනසක් බවට පත් කරා. 360න් 200ක් තමයි ව්‍යාපාර පටන් ගත්තා. කිසිම රාජ්‍ය ආධාරයක් නැතුව කිසිම කෙනෙක්ගේ අවවරණ නැතුව තමාගේ මනසෙන් අර ගත්ත දැනුමින් ව්‍යාපාර පටන් ගත්තා. දැන් මේක පිළිබඳව මම අන්තිමේදී මේ ගැන ලිව්වා. ලියලා මේකේ දැන් ජපානයේ තියෙනවා මේ රජයේ මානව සම්පත් කළමනාකරණ ආයතනය. ඔවුන් ලෝකයේ සෑම වසර 4කට සැරයක්ම ලෝකයේ තියෙන සක්සස් ස්ටෝරි නැත්තම් කේස් ස්ටඩීස් ගෙන්නලා හොඳම කේස් ස්ටඩි එක තෝරලා මේ සම්මානයක් දෙනවා. ඒකට කියනවා ග්‍රෑන්ඩ් ප්‍රයිස් කියලා. දැන් මේකට මම ලිව්වට පස්සේ 2014 වංශයේ රටවල් 48කින් එන්ට්‍රීස් 4000කින් මේ අපේ ලෝකයේ කරපු මේ දේ ලංකාවේ පමණක් කරපු දේ පිළිබඳ අගේලා ග්‍රෑන්ඩ් ප්‍රයිස් එක මටත් මගේ ආයතනයටත් ලබා දුන්නා. මම හිතන්නේ මේ ඉදා ඒ ජපානයේ ලැබුණ මේ ඔබගේ අතේ තියෙන මේ සම්මානය සබානි ඒසා දරුණු ගණේ LTT මානසිකත්වයක් තිබ්බ අය ව්‍යවසායකයන් කරන්න හැකියාවක් තියෙනවා නම් පුළුවන් නම් ඒ අයගේ මනසත් එයාට වෙනස් කරන ව්‍යාපාර පටන් ගන්න පුළුවන් නම් තවත් මොනවද දැන්ත කරන්න බැරි අපිට? ඇත්තම අවසාන වශයෙන් දැන් ඔබ ඔය කියන සියලු කාරණා හමුවේ යලි යලි තසනට සිදුවන්නේ අපි සමහර වෙලාවට අපිට හිතෙනවා මේ අපි ඉන්නේ ඔළුවෙන් හිටගෙනද කියලා. ඒ කියන්නේ අර ව්‍යවසායකයෝ මාධ්‍ය තුලින් හඳුන්වා දෙනකොට සමහර වෙලාවට හඳුන්වා දෙන්නේ දුක දිනා ජයගත් මිනිස්සු කියලා. ඒ කියන්නේ මේ දුක කියන කාරණය මේ ඔවුන්ගේ ඉස්සරහට මේ විශේෂ නාමපදයක් විදිහට එනවා දුක.
එතකොට දැන් මේ ලෝකය වෙනස් කරන්න ව්‍යවසායකයෝ කියන්නේ ඇත්තම මේ වෙනස් කිරීමක් කරන කණ්ඩායමක්නේ. එතකොට ඔවුන් නිතරම මේ සියලු දේවල් අතට ලැබිලා සියලු දේවල් ලැබිච්ච මිනිස්සු නෙවෙයි. ඔවුන් යම්කිසි අවස්ථාවක මේ සීමිත සම්පත් භාවිතා කළා ඔවුන් ඒවා අවශ්‍යතාවයන් ඉෂ්ට කරගනිපු පුද්ගලයෝ. එතකොට දැන් අපි මේ පරිභෝජනවාදී සමාජයකට ගමන් කරමින් ඉන්නකොට දැන් මේ නැවත නැවතත් මේ දරුවාට එන්නේ මොකද මේ දරුවෝ තමයි අවසානයේදී ඔබ කියන ව්‍යවසායක බවට පත් වෙන්නේ. එතකොට ඔවුන්ට අපි හැම දෙම දෙනවා. ඒ කියන්නේ හොඳ පාසලක්, එතකොට සියලු දේවල්, එතකොට ඉස්කෝලේ වාහනෙන් ගිහිල්ලා දානවා, ආපහු එක්කගෙන එනවා. එතකොට අර ඔබ කියන්නේ කිසිම දෙයක් කරන්න දෙන්නේ නැහැ. සමහර අවුරුදු 15-16 ළමයිත් අපි පේන කායම කවන්නෙත් අම්මා තාම. එතකොට මෙහෙම සමාජයකට මේ ව්‍යවසායකත්වය වගේ හැකියාවක් අරගෙන ඉදිරියට යෑමේ හැකියාව තිබෙනවද? පැහැදිලිව තියෙනවා. දැන් ගර්ඩ් හොස්ටෙල් කියන මහාචාර්යවරයා කියනවා ජයන්ත මෙන්ටල් ප්‍රෝග්‍රෑමින් කියලා. කියන්නේ අපේ මනස අවසාන මිනිත්තුව. අපි මේ මනස ප්‍රෝග්‍රෑමයක් ගන්න පුළුවන් කියලා. ප්‍රෝග්‍රෑම හැදෙන වයස අවුරුදු 8-10 වෙනතුරු තමන්ගේ දෙමව්පියන්ගෙන් ඉගෙන ගත්ත දේවල්. මේ දෙමව්පියන් මේ ව්‍යවසායකත්වයේ නොවන හැසිරීම දැනකොට දරුවගේ ප්‍රෝග්‍රෑම් එකක් වෙන්නේ ව්‍යවසායකෙ නොවෙන්න. නමුත් අපිට පුළුවන් ඔහුගේ විවිධ ආකාරයේ මානසික තත්ත්වය දියුණු කරන හැකියාවන් භාවිතා කරන පුහුණු ක්‍රම ආශ්‍රයෙන් ඔහුගේ මනස වෙනස් කරන්න. දවස් 21ක් යනකොට තරුණයාගේ මනස වෙනස් කරන්න පුළුවන් ව්‍යවසායකෙක් විදියට. ඒක මම අප්‍රිකානු රටවල 12ක වැඩ කරලා එක්සත් ජාතික සංවිධානයේ උපදේශකෙක් විදියට මම කරලා ආවා. ඒ සමග අපිට වෙලාව ඉතාම සීමිත නිසා අපි දවසක ආපහු ඔබට කතා කරනවා. අපි සූදානම් ඔබගෙන් මේ මනස වෙනස් කළ කොහොමද ව්‍යවසායකෙක් නිර්මාණය කරන්න කියන එක දැනගන්න අපි ඔබට බොහොම ස්තුති අපේ ස්තුතිය ප්‍රකාශ කරනවා. අපි අද සාකච්ඡා කළේ ආචාර්ය සරත් බුද්ධදාස මහතා සමග ව්‍යවසායකත්වය පිළිබඳවයි කතා කළේ. අපි අද BIS 24/7 සාකච්ඡාවෙන් සමුගන්නවා. අපි අලෙත් මෙවැනිම සාකච්ඡාවකින් හමුවෙමු.